ආයු බෝවන් සුබ දවසක් කොහොමද යාළුවනේ අද අපි මීරිස්සන් සම්බෝලයක් හදන්නයි යන්නේ පේනවද මේ දඟලනවා මෙයා කැට වැල්ල මේ මොන තරම් ලස්සන පරිසරයක්ද අද කුක් මේ ඉන්නේ මෙයා තමයි අද කුක් අපි බලමු කොහොමද සුලෝජනේ හදන්නේ කියලා මට කිව්වා සුපිරියට හදන්න දන්නවා කියලා මිරිස්සන් සම්බෝලේ ආයි කියලා වැඩක් නැහැ නියමට හදනවා දමිත් අයියා කියලා මට කිව්වා යස් ආ යන්න ඕන නෑ පත්තන පත්තනම ඒගොල්ලන්ට පේනවද මේ විදියට උරයක් හරි මුට්ටියක් හරි මොක් හරි භාජනයක් අරන් ආව නම් අපිට මේ ගල දිගේ ඇවිදින ගමන් මේ බෙල්ලම්ම අතින් ගලවලා ගන්න තියෙන්නේ මේ මීරිස්සු කියන්නේ ඉතින් සුපිරි කෑමක් ගොඩක් අය කියනවා ඉතින් මේ මේක සැරයි කියනවා උෂ්ණයි කියනවා සමහර අය සීතලයි කියනවා මන්ද අපිට නම් එහෙම අවුලක් නැහැ අපි ඉතින් මේ මුහුදේ ඉන්න බෙල්ල වර්ග කලපුවේ ඉන්න බෙල්ල වර්ග මේ මැරින් ලයිෆ් එකේ තියෙන මේ හැම බෙල්ල වර්ගයක්ම අපි නම් ආහාරයට ගන්නවා ඉතින්. ඒවා ಗುಣ වගේම පෝෂ්‍යදායි ගුණයක් තියෙනා වගේම හරිම රසක් තියෙන සීෆුඩ් විශේෂ තමයි මේ බෙල්ල වර්ග කියන්නේ. අද අපි ඇවිල්ලා තියෙන්නේ මුහුදට මේ මීරිස්සු අරගෙන මීරිස්සන්ගෙන් තියෙනවා සුපිරි සම්බෝලයක්. මේ ඉන්නේ මීරිස්සු. මෙවුන් තමයි දැන් අපි ගලව ගන්නෙ. එහෙම අත තිබ්බා. නෑ එහෙම තමයි ගලව ගන්නෙ අපි. ගල බදාගෙන තමයි ඉන්නේ. අපි ගලව ගන්න ඕනේ ලොකුවටම ඉතින් හයියක් නැහැ උන්ගේ. ටිකක් එහෙන් අල්ලපුවන් ගලවලා එනවා. මේ විනාඩි 10ක් ඇතුළත මේ ගත්තු මීරිස්සු තමයි උරේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවද? මේ දැවැන්ත මහා ගල්පරයක් තියෙන්නේ මේ රටේ බස්නාහිර පළාතේ මේ බස්නාහිර මුහුදු තීරේ දිගටම මේ ගල්පරේ වීදිලා යනවා මේක කොළඹ පැත්තේ ඉඳන් මේ හලාවත මෙන්න මේ වෙන්නප්පුව හලාවත මේ මං හිතන්නේ මේක රට වටේම තියෙන ගල්පරයක් මේක එක එක තැනින් තැන විවිධ විදියට යන්නේ ඒ කියන්නේ ගොඩබිම ආසන්නයෙන් යනවා ගොඩබිම ඇතුලෙන් යනවා මුහුද ආසන්නයෙන් යනවා දැන් අපේ මේ මීගමුව දූව පිටිපන මේ මෝරවල තීරේ මෙන්න මේ විදියට තමයි මේ ගල්පරේ පීටලා තියෙන්නේ හොඳ ලස්සන වෙරළකුත් එක්ක තමයි මේ ගල්පරේ පීටන්නේ මේ මේ පැත්තේ ජනතාවට පුදුම ආරක්ෂාවක් තියෙන මේ ගල්පරේ මේ ගල්පරේ නැත්තම් මේ මේ පැත්තම යට වෙලා යනවා ඒ හින්දා මේ මුහුදු කාදනේ හැම දෙයක්ම ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ගල්පරේ නිසායි පුදුමාකාර ලස්සන මුහුදු ජීවීන් විවිධ ජීවි විශේෂ ජීවත් වෙන ගල්පරයක් තමයි මේ මෝරවලේ ගල්පරේ කියලා කියන්නේ ඔයගොල්ලන්ට මගේ මේ පිටුපසින් මේ ඈතින් දිස්වෙන්නේ මෝරවල. ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක් මෝරවල. ඒ කියන්නේ ස්වභාවික පිහිනුම් තටාකයක් විදිහට තමයි එතන හැදිලා තියෙන්නේ. ගොඩක් ලංකාවේ ගොඩාක් දෙනෙක් එතනට එනවා මෝරවලට. පුදුමාකාර ලස්සන ස්වභාවික පිහිනුම් තටාකයක් විදිහට තමයි එතන හැදිලා තියෙන්නේ. නොගැඹුරු තටාකයක්. මත්ස්‍ය විශේෂ ඒ වගේම මේ ඔයගොල්ලන්ට පේනවද? මේ මගේ මේ අත පෙන්නන තැනින් එහා ඉතාමත් ගැඹුරු මුහුද පිහිටන්නේ. මේ ගැඹුරු මුහුදේ මේ ගල්පරයත් එක්ක ජීවත් වෙන මත්ස්‍ය විශේෂ බොහෝමයක් ඉන්නවා. ඉතාමත් වැදගත්, ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවක් කරන ගල්පරයක් තමයි මේ මෝරවල ගල්පර තීරය. ඔයගොල්ලන්ට මම දැන් පෙන්වන්න දෙන්නේ සී අර්චින්. සී අර්චින් දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? සමහර අය දැකලා නැහැ. මේ සිංහලෙන් නම් ඉකිරි කියලා කියනවා. ඉංග්‍රීසි වලින් මේගොල්ලන්ට කියන්නේ සී අර්චින්ස් කියලා.
අපි බලමු කොහොමද මේගොල්ලෝ පීටලා ඉන්නේ කියලා ගල අල්ලගෙන ගල බදාගෙන ඉන්න විදිය අපි බලමු කොහොමද කියලා. මේ ඉන්නේ ඉකිරි. මෙයා මේ ගල බදාගෙන ඉන්නේ වරු ඉන්න ලස්සන. මේ මේ කටු හරි විසයි. ඇනුනොත් මුළු ඇඟේම දුවනවා මේ කට්ට. ඒතරම්ම විසයි කට්ටක් මේවා ඇනිච්චාන් පස්සේ ඉක්මනට මිරිකලා වරාකිරි වරාකිරි දාන්න ඕන. දාපුවා තමයි දුවන එක අඩු වෙන්නේ. එතකොට මැරෙනවා වරාකිරි දාපුවම. කට්ට එළියට එනවා වරාකිරි දාන්න ඕන. වරාකිරි දාපුවා තමයි මේ එන්නේ. මේවා නිකන් ගලවන්න ඇනුනොත් දුවනවා ආයෙදී. මේ ඕගොල්ලන්ට පේනවද මේ? මගේ අතේ ඉන්නේ මේ අර්චින් එකෙක්. පේනවද මේ? දඟලනවා මෙයා. මෙයා දඟලනවා. රැල්ල පාරක් ගැහුවා සුපිරි රැල්ලක්. ආයි කතා කරන්න දෙයක් නැහැ. සුපිරි රැල්ලක් ගැහුවා. මේ බලන්න මේ. මේ සියර්චින් කියන්නේ මෙයා තමයි මේ අත උඩ දඟලනවා මේ. මෙයාගේ මේ කූරු කූරු මේවා විසයි යනනොත් මේගොල්ලන්ම කනවා. මේගොල්ලන්ම මේ අනිත් පැත්ත හරව ගත්තා නම් මෙයාව මෙන්න මේ විදිහට තමයි පීටන්නේ. මේ මෙයාගේ යටිබඩ තියෙන විදිය. මේ මේක මෙතන රවුමට කපලා ඇතුලේ තියෙනවා කහපාට මද තින මේවා ආහාරයට ගන්නවා. මේ වලට තමයි ජපන් භාෂාවෙන් උණි කියනවා. මේ සියර්චින්ලගේ ෆ්ලෙෂ් එක කියලා කියන්නේ මේ වලට තමයි. ඉතින් මේ මේවා ආහාරයට ගන්නවා. ඉතාමත් ගුණ ආහාරයක් මේවා. නැ සියර්චින් මෙයාව අපි දාමු වතුරට. මෙන්න මේ වගේ තරමකටවත් මිරිස්සු ඉන්න ඕන කෑමට ගන්න ඕන ඉතින්. මොකද මේ සෑහෙන්න මේගොල්ලන්ගේ මෙහෙම තිබුණාට කට්ටේ බර තිබුණාට මස මේ පොඩ්ඩයි තියෙන්නේ ඉතින්. ටේස්ට් එකක් තියෙනවා, ගුණයක් තියෙනවා. මේගොල්ලන්ම කනකොට තම්බලි වෙලා කනකොට මේගොල්ලන්ගේ කොළ බොක්ක, මේගොල්ලන්ගේ පිත අයින් කරගන්න ඕන. අයින් කරලා තමයි කන්න ඕන. අපි කන වෙලාවට පෙන්වන්නම් කොහොමද කන්නේ කියලා. මේගොල්ලන්ම ආහාරයට ගන්න ඕනේ මේ විදිහට. ගෙඩ්ඩෙක් පේනව නේද? මේ ගෙඩ්ඩ වර්ගයක්. මේගොල්ලෝ හරි ලස්සනයි. ඉස්සර අපි පොඩි කාලේ මේගොල්ලන් එකතු කරන විවිධ පාට වලින් හිටියා. දැන් අඩුයි ටිකක්. දැන් කලෙක කවෝ. ගෙට්ටේ කොලියක. අන්න පේනවද මේ? ඌරියෙකුත් ඉන්නවා මේ. කලපුවේ ඉන්නේ. ඒ වගේම වර්ගයක් තමයි මේ ඌරි වර්ග ගොඩක් තියෙනවා. මේ සිරෙතිඩියා ෆැමිලි එකට අයිති මේ ඌරි වර්ග විශේෂයක් තමයි මේ. මේගොල්ලෝ මුහුදු ගල් පරවරත් ඉන්නවා. මේ බලන්න මේ මොනතරම් මේ සිප්පි කටු මේ වැලි කැට වැල්ල මේ මොනතරම් ලස්සන පරිසරයක්ද කියලා බලන්න. හරිම ලස්සන වැල්ලක් මේ තියෙන්නේ මුහුදු පරිසරයේ මේ. බලන්න මොනතරම් ලස්සනද කියලා වැල්ල. මේ තව අයියා කෙනෙක් අපේ පිටිපන ගමේ අයියා කෙනෙක් තමයි මිරිස්සන් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින්. ගොඩක් ඔය කපුළු වාසේ තමයි ලොකේ උන් ඉන්නේ නේ. පල්ලෑ මේ ගල්පරේ උඩ ඉන්නේ උන් පොඩ්ඩක් පොඩි පොඩි උන් අස්සට අත දාලා ගද්දි. ඉකිරි ඉන්නවනේ. ආ කකුලොත් අල්ලනවනේ. කක්කුට්ට අල්ලනවද? ගල්ලස් රත දාද ටික ලොකේ උන් කොහොමත් ඉන්නේ අයියේ මේ අර ධාරවල වල තමයි. මේ සෙරප්පු කෑල්ලක් එහෙම අතට තියාගෙන ඉන්නේ. අත තියාගෙන යනකොට මේ ඉකිරි වලට අත වදී කියලා අන්න ගත්තා. පේනවනේ මෙන්න ඉන්නවා මිරිස්සු. මේ විදිහට තමයි ගන්න ඉතින්. බලන්න පොඩි ළමයි වුණත් මේ මුහුදු පරිසරයේ ජීවත් වෙන කුඩා ළමුන් වුණත් මේ පරිසරය හොඳට පුරුදුයි. ඒගොල්ලෝ බයත් නැහැ. ගල් වල බැඳිලා තියෙනවා මේ සෙවල සෙවල වගේ පාසි වගේ. මෙන්න මේ පාසි උඩින් කකුල් තියන්න හොඳ නැහැ. අනිවාර්යෙන් ලැස්සනවා.
මාරල ඉස්සෙල ස්ලිපරි විදියට තියෙන මේක. පේනවනේ. ලෙස්සන පරිස්සමට අඩිය තියන්න ඕන. ලවුනේ. මේ බලන්න මේ මුහුදු පාසි. ඉටි ඉටි වගේ තමයි මේක තියෙන්නේ. මේක මේ ජෙලටින් වගේ විශේෂයක් තමයි මේ වල තියෙන්නේ. මේ පාසි වර්ගමේ. මේ මුහුදේ තමයි ඉතින් මේ පාසි වැවෙන්නේ. ලුණු සාන්ද්‍රණයත් එක්ක තමයි මේ පාසි වැවෙන්නේ. මේ තියෙන්නේ තවත් වර්ගයක් නේ. මේ ගල් මල් වගේ පාසි විශේෂයක්. මේක ගස් වගේ වැවෙන පාසි විශේෂයක්. මේවල නම් නම් මට විද්‍යාත්මක සයන්ටිෆික් නේම් එක නම් මට මතක නැහැ. මේත් එක වර්ගයක් තමයි. පාසි වර්ගයක්. අපි දැන් මිරිස්සු අල්ලගත්තා. මිරිසන් අල්ලගෙන දැන් සම්බෝලේ හදාගන්න යන්නේ. අද කුක් මේ ඉන්නේ. මෙයා තමයි අද කුක්. බලු බාට රස කොහොමද කියලා සුලෝචනගේ මිරිස්සන් සම්බෝලේ. එහෙනම් අපි ගිහිල්ලා සම්බෝලේ හදමු. මුලින්ම අපි දැන් කඩාගෙන ආපු බෙල්ලෝ ටික මේ තියෙන්නේ මේ. පේනවද? මිරිස්සෝ ටික. ඔන්න මිරිස්සෝ අපි කඩාගෙන ආවේ. දැන් මේගොල්ලන්ම මුලින්ම අපි හොදගන්න ඕන නේ සුලෝචන. හොදගන්න ඕන. මේගොල්ලන්ගේ හැම ජරාවක් කිසිම දෙයක් නැහැ. මුහුදේ ලුණු වතුරේ ඉන්න හොඳට මාරියාවට සේදි සේදි ඉන්නේ මේගොල්ලෝ. නමුත් ඉතින් අපි වැඩි ආරක්ෂාවට හොඳට ටිකක් හොද ගන්න ඕන. මිරිස්සන්ගෙන් උණන හින්දා මේ වතුර උණන හින්දා මේ අපි මේ වතුර පොඩ්ඩක් තමයි දාන්නේ. බදන් දෙන්නේ අපි දැන් එකට දාලා අපි වතුර යෝග්වත් බා. දැන් ඔන්න අපි ලිප තියාගත්තා මේක ගින්දරේ තියාගත්තා. දැන් මේකට වතුර ටිකක් දාන්න යන්න. හොඳට තැම්බෙන්න හින්දා අපි වහගන්නවා. පියන එකනොත් වහගන්න ඕන. ඉතින් දැන් අපි මේක විනාඩි 10ක් 15ක් විතර හොඳට තම්බ ගන්න ඕන. දැන් අපි මිරිස්සෝ කිලෝ 2ක් විතර කටුබරත් එක්කනේ අල්ලගත්තේ. දැන් මිරිස්සෝ කිලෝ 2ක් කටුබරත් එක්ක ඇල්ලුවට මේ සුද්ධ කරලා ගත්තම ග්‍රෑම් 500ක් 400ක් වගේ තමයි එන්නේ. ඉතින් ඒක ඒ ප්‍රමාණය බලලා තමයි අපි මිරිස්සෝ ගලව ගන්න ඕන. මූදෙන් අල්ල ගන්නකොට අඩුම තරමේ කිලෝ 4-5ක්වත් ගන්න ඕන. එතකොට තමයි ඉතින් අපිට සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් අද අපි කිලෝ 2ක් විතර තමයි අල්ලගත්තේ. ග්‍රෑම් 500ක් විතර එනවා මස ගලව ගත්තම. ඔන්න මේ බලන්න මේ. දැන් මේ තැම්බෙන සුවඳ අපිට දැනෙනවා නේ සුලෝචන හොඳට. නියම සුවඳක් දැනෙනවා. මේක තැම්බුණාට පස්සේ ටික වෙලාවක් තියන්න ඕන. මොකද මේක කට්ට ඝනකම් අර මසල් එක වගේ නෙමෙයි. මේගොල්ලන්ගේ කට්ට ඝනකම් නිසා ටිකක් හොඳට තම්බ ගන්න ඕන. අපි දැන් මේක දැන් ගලව ගන්න යන්නේ. කට්ටක් කුමනා කරනවා. සමහරක් අය ඉරටිනුත් අපි කරනවා. අර ඊට වඩා ලේසි කට්ටෙන්. දැන් අපි මේ ගලව ගන්න යන්නේ දැන් මේ කට්ටෙන් අපි. කොහමද? ඔය විදියට තමයි ගැලවිලා එන්නේ නේ. අපි දැන් මේ සුද්ධ කරගන්න ඕන මේක. මේ පොත්ත අයින් කරන්න ඕන. එයාගේ පිට කියන එක තමයි මේ තියෙන්නේ. මේක තමයි අපි අයින් කරගන්න ඕන වටනමදී. කොළ පාටට. ඔව්. මේක ටිකක් සැහැඬ වෙලාවක් ගත වෙනවා. මොකද එකින් එක සුද්ධ කරන්න ඕන අපි. හදිස්සි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඉමීට තමයි මේකේ වැඩේ දෙන්නේ. ඔගොල්ලන්ට දැන් පේනව නේද මේ විදියට හරනල් කට්ටක් හරි ඉරට්ටක් හරි පාවිච්චි කරලා අපිට පුළුවන් මේ මිරිස්සගේ මදේ ගලව ගන්න. ඉතින් මේ විදියට තමයි ගලවන්නේ. මේ විදියට කට්ට මිරිස්සගේ ගෙඩ්ඩ ඇතුළට දාලා උස්සපු ගම ගැලවිලා එනවා. ඒ වගේම එයාගේ අර තියෙන මේ පාදේ වගේ තියෙන එයා ඇවිදින්න එයා ලෙස්සිලා යන්න පාවිච්චි කරන එයාගේ අර උඩ මේ පොත්ත වගේ එක ඒක ගලව ගන්නත් ඕනේ. ඒ වගේම අර කොළපාට මේ පිට
පිට ගලව ගන්නත් ඕනේ යාගේ ආමාශය සෙට් එකකට තියෙන එක ගලව ගන්න ඕනේ එතකොට තමයි මේක ආහාරයට ගන්න පුළුවන් අපිට නිවැරදිව සැහැන්න දුරට දැන් පැය කාලක් විතර විනාඩි 20ක් විතර ගැලෙව්වා සැහැන්න දුරට දැන් අපි ගලව ගත්තා පේනවනේ කිලෝ දෙකක් විතර ගැලෙව්වත් පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ සම්බෝලයක් හදා ගන්න ප්‍රමාණයට තමයි ඉතින් එන්නේ ඕන කරන බඩු ගම්බිරිස් කෑලි මිරිස් ලුණු මේ ලුණු තක්කාලි දෙහි අව මිරිස් මේ බඩු ටික තමයි අපිට ඕන වෙන්නේ හදා ගන්න මිරිස්සර කාවදිට අනන්න ඕනේ සුබදේ. Yes. Yes. මිරිස්සන් සම්බෝල. ආ, ඕගොල්ලන්ට අත්තා. සුපිරිය කියන්න වචන නැහැ සුලෝචනගේ වචනෙන් කියනවා නම් පංකාදි නුනේමටම තියෙනවා අර කට ඇතුලේ මේක හයියට හැපෙනවනේ කරස් කරස් ගාලා හැපෙනවා කට ඇස්සේ ඒ හැපෙනකොට එන රසත් එක්ක නියම රසක් තියෙනවා නියමයි න ෆස්ට් ටයිම් තමයි අපි සුලෝචනලා ගියේ හැදුවට පස්සේ සුලෝචනලා ගෙදර ගේන පළවෙනි වීඩියෝ එක ගෙදර ඉඳලා ගේන ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි ගේ හදන්න උදව් කර හැමෝටම ගොඩක් ස්තුතියි සුලෝචනට මේ ගේ හදාගන්න ඔයගොල්ලෝ උදව් කරාට යන්න වද නෑ පට්ටම පට්ට තම ආයෙ මේකම හෙටත් ගණන් හදාන කනවා කියලා නියමයි ඉතින් ඇත්තටම කියනවා නම් මේ වගේ සුපිරිය බයිට් එක හදාගන්න ඕන අපි ඉතින් මුහුදාවට කලපුවාවට ඉන්නේ හින්දා අපිට ඕන තරම් සීෆුඩ් තියෙන හොයාගන්න. අපි ගිහිල්ලා පොට්ට මහන්සියලා මේගොල්ලන්ම ගලව ගන්න විතරයි තියෙන්නේ. ඔව් මේ වගේ කෑම කනකොට පොඩ්ඩක් මේවා සැරයි උස්නයි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේවත් එක්ක පිපිඤ්ඤා වගේ මේ මොන හරි කන්න ඕන අනිවාර්යෙන්. දැන් අපිට නම් ටිකක් පුරුදු නිසා ගැටලුවක් නැහැ. එකපාර කනවා නම් අනිවාර්යෙන් ඇඟ සීතල වෙන්න තැඹිලි ගෙඩියක් හරි බොන්න ඕන. ඒක තමයි හොඳම දේ. එහෙනම් යාළුවනේ තවත් මෙවන් සුපිරි හරබර රසවත් වීඩියෝ එකකින් යලිත් දවසක හමු වෙනවා. එහෙනම් ඔබ සැමට ජය වේවා. ජය වේවා.